සමන්තාචක්හවාලේ සූුවත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග මොකදං දම්ම සවන කාලෝ අයං බදන්තා දම්ම සවන කාලෝ අයං බදන්තා දම්ම සවන කාලෝ අයං භදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස අපිට යමක් අවබෝධ කරගන්න මෙච්චර කල්්‍යයානමිත්‍ර ඇසුරු තිබිටත් කොච්චර අමාරුද. ඒත් මේ සමස්ස දර්ශනය උන්වහන්සේ තනියමා බෝධ කර ගත් තැකිව්හම පින්වත්නියකයි උන්වහන්සිට සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. ඒ සම්මා සම්බුද්ධ සරුවචඥයන් වහන්සේට නිවන් දකිනාතුරු අපගේ නමස්කාරය වේවා අදත් මේ දේශනාෂාවනය කරන සු සැද ැති පිින්වත්න පින්ංවතියන පිින්බන්ත දෝනිපුතේ. අද දවසේදී අපි කතා කළ යුතු මාතෘකාවක්. අද මේ දේශනාය මාතෘක අවිදියට අපි කල්පනා කලා මෙ මේ වගේ පාටයකි දිරිපත් කරන්න. රූපං භික්කවේ අනිච්චං වේදනානිච්චා සං්ඥානිච්චා සංකාරානිච්චා විඤ්ඥානං අනි්චං ඒවම් පස්සං භික්කවේ සුතවා අරියසාාවකෝරූ පස්මින්පි නිබ්බින්දතිී වේදනායම්පි නි්බින්දති ස්ඥායම්පි නිබින්දති සංකාරයේ සුපි නිබ්බිින්දති විඤ්ඥානස්මිින්පි නි්බින්දති නි්බින්ඳං විරජ්ජති විරාගා විමුච්චති විමුත් අස්මින් විමු මීති්ඥානංහෝති කීනා ජාති බුසීතං බ්‍රහ්මචරියන් කතන් කරණීියන් නාපරං ඉත්තත්තායාති පජානාති පින්වත්න අදාපි කියල දෙන්න බලාපොරොත් වෙනවා මොකදද මේ අනිත්්‍ය කියන්නේ දැන් මේගෙන නොයෙකුත් මතම් අද වෙන කොට රටේ හැම තැනම පැත්තිරිල්ලා තියෙන නොයකුත් ආකාරය සංකල්පය කනිකා තුළ තිනවා. කොමුණත් පින්වත්න්නේ අනිත්‍ය කියන සිංහල වච්චනය, අනිත්‍ය කියන අපි ප්‍රකාශ කරන වච්චනය අපි සිංහලෙන් අනිත්‍ය කියලා නිත්‍ය ොවන කිය ප්‍රකාශ කරන වච්චනය. අපිට පාලයේ දිහම්බෙන්න්නේ අනිච්ච කියලා. ක අනිච්ච කියලා කියන්නම කදද මේ නිත්‍ය නොවන නිසයි. ස්තීර නොවන නිසයි. අනිත්‍ය කියන්නේ කියල පාලි සබ්දකෝසවල අනිත්‍ය කියයන වච්චනය නිච්ච කියල කියන්නේ ස්ථීරයි කියන එක එකට අයන්න දාපු හම අනිච්චායක අස්තීරයි කියන අදහස තමයි එෙන්නේ. නිච්චමා මිසධානතෝ කියලා කියන්නේ නිතර දන් දෙන ඇයට බුදුරජාණන්ස භික්‍ෂූන්ට පදාලය කදද. නිච්චමා මිසධානතෝ කරෝත දහම දානන තේ සම්පච්චුපකාරතෝ කිය හ. බුදුජන් වහන්ස භික්ෂන් පදාරන නිතර දන්දන දායකයට ධර්මයෙන් දානය කරන්න කියලා. එතකොට නිච්ච කියන වචන අපිට වෙනවෙන තැන්වල හබ වෙනවා නිතර තර නිරන්තරෙන් කියන තේරුමෙන්. පවතිනවා කියෙන තේරුෙන් නිච්ච කියන වන වෙන තැන්වල හම්බ වෙනවා. එහම් අපට පිළිගන්නඩ සිද්ධ වෙනවා නිච්ච කියන්නේ නිත්‍යයි කියන්නේ එක ස්තීරයි කියන එක. ඉතර කියන අදහස තමයි එක තියන්නේ. එතකොට එක අයනන්නක් දාහොම එකක විරු්ධ පදේෙන්ඩ පේපිංවත්න්නේ එහෙනම් ස්ථීරනෝවන කියන අදහසින් තමයි මේ අනිත්‍යයි කියලා කියනව හරි පරිස්සවෙන් තේරුන් ගඩ මූලික බුදුදහම පිළිබඳව සාමාන්‍ය අවබෝධයක් නැති බුදුදහමේ කතාව පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් නැති මූලික වැටහක් මූලික දැනුමක් නැති ඕනෑම කෙනෙකුට නොමගයවන්න පුළුවන්. ඒත් මූලික වැටහීමක් තියෙනවනං මූලික හැඩේ පිළිබඳ වත් බෞද්ධයන්ට සාමාන්‍ය දැනුම අවබෝධයක් තිෙනවනං එහෙම ඕනෑම කෙනෙකුගේ දේශ නැහැවට කමක් නෑ ඕනෑම පොතපතක්කවට කමක් නෑ තමන්ගේ දර්ශනය තෞදරට ත්‍රජු කරගන්නව යොදා ගන්නවා. එතකට පින්වත් නමේ අද අපි උත්සා කරන ඔබට මේ බුදුදහම අනිත්්‍ය කියලා පෙන්වන කතාාවමේ දර්ශනය කොච්චර වැදගත්ත එකක්ද කියලා කියන. බුදුරජණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට අනිත් පිල්බ උගන්ධ පින්ඳද නොයෙකුත් සූත්‍රදේශනාව නොයකුත් තැගම ගැන උගන්නවා. දැන් අද අපේ මාතෘකාව එකත් අපිට හම්බෙන්න සංයුතනිකායන අනිච කියල සූත්‍රයකින් ඒ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ. ත පෙන්ි සිරුතුමා විසින් කරමුල දෙවරම් හරේ වැඩඉන්න ගමන් භිෂ්ුණහන්සේලා මන්ත්‍රණය කරලා දේශනාවක් කරනවා මහනන රූපයා නිත්‍යයි රූපංගනිච්චං එතකොට රූපන් භික්ක වේ නිච්චන් මහනනි රපයා නිත්‍යයි තකොට මන් පස්සෙමක විස්සර කරන නිසා දැන් සරල අදහස මතක තියාගන්න වේදනනා නිත්‍යයයි සංඥානනිත්‍යයයි සංකාරාණත්‍යයයි විඤා නිත්‍යයයි මහනනී මෙන මේ විදිහට දකින බොහෝ ඇසූ පිරූතැන් ඇති ආර්ශාවකය මේ රූපය පිළිබඳ අවබෝධ කරගන්නවා ඒක ඇලෙන්නේෙ නෑ වදනාව ඇලෙන්න්නේෙ නෑ සංඥාවේ ඇලෙෙන්න්නේෙ නෑ සංස්කාය ඇලෙනෙ නෑ විඤ්ඥානය ඇලෙන්නේෙ නෑ මෙන මේ කලකිරීම කියන එක අවබෝධය කියන එක ලබාගත්තට පස්සේ ඔහු නිදහස් වනු පුද්ගලෙ බෝට පත්වෙනවා ඒක ඔහුගේ ජාතියශ කීනා ජාති එතකොට කීනා ජාති ඒක නැවත උපත මරාදැමම පිණිසම උපකාර වෙනවා. ඔහු වැඩ නිම කරපු කෙනෙක් වෙනවා කතන් කරණීයන් පුද්ගලෙක් බවට වැඩ ඉවර කරපු පුද්ගලෙක් බවට සසරදුකින් නිදහස් පුද්ගලයක් බවට පත් වනා කියලා ඔහොම දැනගන්නවා කියලා මේ දේශනාව කියනවා. එ හරි පැහැදිලීමේ අනිත්්‍ය කියන කතාව අවබෝධ කරගැනීම ඇතුළේ අනිත්්‍ය කියෙන කතාාව හරියට තේරුම් ගත්තුතුන්. තීරනෝන නි්‍යනවන දෙයක් සම්බන්ධයෙන් මගේ යිතිවාසිකම් පවත්තන්නේ යයි එතන මගේ මමය මට අයිතිය එතකොට මේ කතාවටත් ඔහු පහර දෙනවා ඒ කතාවටත් පහර බදිනවා මාගේ මෙතර මාගෙන් නෙමෙයි මම නෙමෙයි මගේ ආත් මේ නෙමයි කියන ැනට එනවා. අන්න එහෙවා පුහාමඒ පුද්ගලයා වැලිනිමාකර පුද්ලෙක් බවට පත්වන්න බව පැදිලි කරන ප චතුරර්ය සත්‍යය අබෝධය පිළිබඳව වෙන ක්‍රමයකින් තමයි මේ කියන්නේ පංචස්කන්දයහි අ්‍ය පංචස්කන්දයහි අනිත්‍ය දැකීම සසර ඉවර කිරීමටම හේතුවයි කියරමන කියන්නේ එන ගොකඇතුලට විස්සර ගොඩක් තිරෙන නිකම් එක මේ අනිත්‍යය අනිතයි තිරණ තිරණෑ කර දැකිනක වි තරක් නෙමෙයි ඒඒ බව අබෝධ බිමත් එක් අබෝධ වන්න තවකාරණටිකක්තින ති අපය පිළිබඳවාද කතා කරන්න ඕනනි කියල දෙන්නවඕ ඔබට හරි පරිසමින් සමන් දෙන්න කිය ලිබොට යෝජනා කරන මොකද ඉතාම අවධානියමු කළ යුතු මාතෘකාවක් නිසා. පින්මති දවසක් බුදුරජණන් වහන්ේ දෙවරම්බෙහෙර වැඩඉන්න තැන බැලින්න දවසක හැඩින්න මොහොතක රාධහාමුදුරු රාධවාමෙන්න් වහන්සේ බුදුරජාණන් වහන්සේ මොන ගහන වැඩිය මේ අපිට හම්බෙන්න්නත් අනිච්ච දම්ම කියන සූත්‍රයේද. ෙට වැඩම කරලා බුදුරයන් වහසට වැදලා මේ රාධභික්ෂුව බුදුරයන් වහන්සට ඉදිරි පත් කරනවා සාමීනී අනිච්ච දම්ම අනිච්ච දම්මෝති හන්තේ ුච්චති. සාමින මේ අනිත්‍ය ධර්මය අනිත්‍ය ධර්මය කියලා කියනවා මොහදදම අනිත්්‍ය ධර්මය කියන්නේ කියලා හන. ඇවටත්ව පස තින අනිත්‍ය අනිත්්‍ය කලගෙන අනිච්‍යාවත සංකාරගල මළ ගවල්ලො හලා තියනවා දර්ම මේ දවසල හරිටම මේ අනිත්‍යගෙන වචනේ තැන්තයන්ු විතරනවා. මහදද මේ අනිත්‍යය කියලා කියන්නේ. මෙනි සුභානය මිදිච්චහම හැමදේමිතින් අනිත් එනෙ ගනන් ගන්නපා කියලා කියනවා නමුත් ඒකසාහ බුදු දහම උගන්නන මේ අනිත්‍යකෙන ධර්මතාව කියන එක ගැලපෙන එකක්ද කොච්චර වෙනස්ද සමානද මේ පිළිබඳව බටාද අධ්‍යයනය කරන්න අවසාාව කම් වෙනවා. ඊ පස බුදුරජාණන් වහන්සේ රාධ හාදුරුවන්ට පැහැදිලි කරනවා රාද රාධ රූපය තමයි රය අනි්‍ය ධර් රූපය අනි්‍ය අනිත්‍යයි රූපය අනි්‍ය ධර්මතාවෙන් යුක්තයි. වෙදනාව අනි්‍ය ධර්මතාවෙන් යුක්තයි සංඥාව අනිත්‍ය ධර්මතාාව අනි්‍ය ස්භාවෙන් යුක්තයි න සංස්කාරය අනිත ධර්මාවෙන් යුක්තයි විං්ාය අනි ධර්මතාවන් යුක්තයි. මෙන්න මේ විදිට දකින බොහොම ඇසු පිරූතැන් තියන උතුමූ ශාවකය උතුූ ශාවකය පචස්කන්දේම කලකිරීම ඇති කරග නඒ ගැන අබෝධය ඇතිකරග ඒ ගැන ඇලීමෙන් දුරස්සෙලා ඔහොම ගමනවසං කරනවා කියලා දේශනා කරනවා. පින්වති දැම් බරන්න මේ අනිත්‍ය පිළිබඳව දිරිපත් කරනකොට එතනද පැහැදිරි කරන්නේ මේ පංචස්කන්දය පිළිබඳව පංචස්කන්දයේ අතහාස භාවේ දැකීම තමයි මේ අනිත්්‍ය කරකන්. එහෙනම් මේ පංචස්කන්ධය මති අනිති්‍ය පිබඳ උගන බොහෝ සත්‍ර දේශනාවල නිත්‍යයන් කුමක්ද ඇසු විට පැහැදිලි කරන්නේම මේ ස්කන්ධ පංචකයේ ඇති කාතාවයි. එතකොට ස්කන්ධ පංචක ඇත් එක්ක ගත්ත හමදැ අපි කියනවා ර රූපය කියලකිව්වහම ඒකට අයිති වෙනවා රූපය පටවේ ආපෝත්තය ජෝ වායෝ ශක්තියගෙන් හ සකස්වෙච්ච මේ සතන මහදාතුන්ෙන් සකස්ච්ච රූපය මේක පින්වති දැ එලිය තියන ඔය ගස් කොළන් ඒ රූපන ගඩල් ඔය දෙැන් ගොඩ නැගිලි රූපන පාරවල් කඳු ගංගා මේ රූපනේ එතකොට රපගොට සනීත්‍යය ති හොහමතම කදව වෙන හොමද බිල්ලි දිරපත් වෙනවාගේ හැඟගි මනිසුට තියෙනවා ැ. තරූපයක් රූපයහි අනිත්‍ය තමයි නමුත් මේ ධර්මයතුර නිතරම මේ අනිත්‍ය පිළිබඳව උගන්න අද්දී ධර්ම කාරණාවක් උගන්න අද්දී මේක තමන්ගේ පැත්තටම දානවා මේ සවිං්ඥානක රූපය පිළිබඳමු සවිඤ්ඥානක රූපය කොද බිල්ලින්නේ කඩවටට අපිට ප්‍රශ්නයක් නෑ අපිට පාර ගිලා බැස්සර ප්‍ර්නය නැ අපිට කන්ද කඩාාවටට ප්‍රශ්නය නෑ මම ඉතුරු වෙනවා මම මම පිළිබඳව කතාවක් අපිට තියෙන මංගිතුරු වෙනවා මම කියන කෙන එතකොට අපිවෙන්න තැන කහරගිල්ල ඉන්නවා ඔන්නයි වගේ හැගීමක්. එතකොට මේ මේස බුටු දිරායාම එතකොටම වෙන මේසයක් ගන්නවා එතකොටම වෙනගයක් හදනවා වගේ හැඟීමක් කියෙනවනේ එතකොට අවබෝධයටක එච්චර වැදගත් නෑ. එිනිසා අවබෝධේදී කතා කරන්න මේ රූපය කියල කිව්බ ගමම් පිමත්නී ඒ බාහිරවතියන ඔය එලියේ තියන බඩු මුට්ටු ගැනෙවෙ. ඉති බඩුට්ු තය තමයි නමුත් ඒ ධර්මතාව එහෙම වනාට ධර්මය ඉස්මතු කරන්නේම මේ පුද්ගලයකු දැ සත්්‍ය පුද්ජල ස්භාවෙන් ලෝකය අඳනගන්නකොට අප අපිත් කෙලෙස් වැඩෙන්ඩ ප්‍රධාන වශයෙන් යොදාගන්න මේ අපි තමන් වන තමන්කේන්ද්‍ර කරගත්ත දුකට තමන්කේද්‍ර කරගත්ත මේ රූපටිකක් රූපස්කන්දයක් කියලකි වහ මේ ව්‍යාපෝතජෝවායවිවලින් සකස්වච්චා නැතං අපි කියනවා ආහාරවලින් පෝෂණය වෙන සතරආහාරවලින් පෝෂණය වෙන. මේ කයක් ලැබිල තියනට. තම කය පිළිබඳව කතාව එහි ඇත්තස්වභාවේ දැකීම තමයි අවබෝධයට වැදගත්තන්නේ. එහෙන මෙතන රූපය කියලා කිව්හම මේකට අපි දන්නවා. ැ කය මේ රූපයකිමක් කය මං ඔබට කිව පටවි පටවි දෙතිසක් කුණු පොකොටස් වල අපි පටවි කොටස් විස්සක් විදිහට. වෙනම විශ්සක් කඳුන ගන්නවාදැන් මේකෙස් රෝම්ණියය ද සම්මස් නහරාදී කොට ගත විශ්සක් වු ගන්නවා. එතකොට මේ වැගිරණ ගති ඇති. වැගිරණ ගතිය ඇති කොටස් දොල හක් වු ගන්න සෙම සෝටු මලමුත්‍ර ආදී රුදිරය සැරව කඳුලු මේ ආදීකොට ගත්ත මේ වැගිරණ ස්වභහවෙෙන් ඇති දොල්හකු ගන්න. එතකොට ඒ විතරක් නෙමේ පින්වත්න්නේ තේජෝධහතු, තේජෝධාතු ත වායෝදහතුවත් මේ වි කොටස් කරලා මේ සරීරය තුළ දිරිපත් කරනවා. එතකොට මෙන්න මේ තත්වේ තුළ, ශෘතවත් ආර්ශාවකය තමයි දැන ගන්නේ මොකදද මේවා ස්තීර නැහැයි කියල්. තකළ ස්තීර නැහැයි කියලා කියන්නේ සෑම මොහොතකම රූප කලාප සකස්වමින් වෙනස්වෙමින්. සෑ මොහොතකම රූප කලාප ගොඩ නැගමින් අලුතු රූප කලාප ගොඩ නගමින් එම නැත්තං. සෑ මොහොතකම පච්චුපපන්න වෙමින් වෙනස්වෙෙන් වෙනස්වෙමින් යන රපයක් අපට යර හෙම කිවට තේරෙන්නේෑ. දැ මෙහිමවිතමකු දෙං. මේ බණහන අම්ම කෙනක් කියෙනවා කළෙමයි අම්ම දෝනිකාලෙ චායරූපයක් ගෙදර තියෙනව එතකොට අම්ම කියනවා මේ මං ස්කෝලයන කාල බලන්නක කොචර අහිංසක පෙන මද මට තිබල තින් කියලායාට හිතෙනවා අ මේ මගේ වෙඩින් පොටෝ එක බලන්න මේක කොච්චර මේ ලස්සනට තියෙනවද මේ බලන්නක වවෞරුදු කුමාරියයක්ක් වගේ මේ බලන්නකෙ දවසල හැටි කෙයා සතුටන මගේ කියලා මේ මම කිය සතුට වෙනවා බස මේ බලන්නක මේ මේ අපි මේ තමයි අප අ විදේශකත විච දවසේ මේ තමයි දබදිවගේපුදසේ. කියා දැකර මෙ ඉන්න මමයි කියල හැගීමක් ඕනගෙනට යවන දමගෙන් ඔබහයි ඉතින්මන් මයියි ඇතිමන්තම ඉන්න කියලා නමුත් ඉංවත්න ධර්මයට අනුව අදේ එනෙ කරගෙන ගිය පුහාම ඒ වර්ණ සටහනරකින් පුංචිලාමයගේ හොට එක පෙන්ව වර්ණ සටහනක් නෙතියෙන්නේ ඒ වර්ණ සටහන දැක හමයි මයි කියලා හැඟීමක් අපේ ඇතිකර ගත්තට ඒ ඒ මොහොත්තේ චයාරූපය ගන්නාම හොතේ ජාරූපය ගන්න හම හොතේ සිටි පුද්ගලයනතන් අපි හි පුද්ලෙ ඉන්නවෝකෙන හිතකින්නේ ඒ ඒ චායරුපය ගන්නා මොහොතේ තිබුණ රූප කලාපටික ඊළඟ මොත වෙනස් වෙලා දැන්නෙමයි ඒටම පුංචි වෙලාවකට පස්සේ ඒ චායරුපෙට පිෙනී සිටි කොටස නෙමේ ඊළඟ චායරූපය පෙනීදල තින්නේ අපි තේරෙනෑ අපි හිතැන්න මේ මම්ම තමයි කියලා අං එතු කොට අම් ඔයි කිව්වට මේ මගේ විඩින් පොට්ටෝ එක කියලා මෙ මේ මම තමයි කියලා එනම් ඒ මම වෙන්න බෑ එ වෙන කෙනෙක්. වෙන කෙනෙක් දැන එ වෙන කෙනෙක් වන්න බෑන ම නඉතින් ම නය හිට මට මතකයින්නේ ම නීතින් ඔයි නොවවිතයන් ම පෙන මොය තියෙන්නේ කියලාකෙනවා. එන අන්න පින්මත්ී නච්ච සෝ නච්ච අඥෝ. ඇත්තටම ඔහුත් නෙමෙයි ඇත් නෙමෙයි වෙනගෙනෙකුත් නෙමෙයි. දන මේ දධරමය කොච්ච රසිර මත්තමක විස්සර කර ොද කියල.දැන්. මේ රූප කලාපසා ඒ රූප කලාපතර සම්බන්ධයක් තියනවා ඒ රූප කලාපෝල හේතුපල සමවායේ ප්‍රතිඵලයක් ලෙස තමයි මේ වර්තමාන රූප කලාපෙ හැදිරතින්න හැබැයි ඒ එහෙම වනාට මේ රපලාප හේතු පලවශයෙන් සම්බන්ධ වෙලා තිබුණට හේතුවෙන් මේ පලය ආවට මේ පලය නෙමේ ඒතන තියෙන් එන අප තේරුම් ගණ්ඩොන හැම් වෙලාවකම මේ දෙැ පැහදිලු මේක දේශනා කරන අතී කාලත්තය අනිච්ච කියල සූත්‍රයක්ති නො සූත්‍රයේද කියනවා. මනනී අතීතානාගතුරූපය අනිත්‍යයි. අ අතීතනාගතුරූප අනිත්‍යයි කිය භාගතුන් වහසි දේශනා කරනවා. රූපන් භික්කව අනිච්චං අතීතානාගතන්. කෝපනවාද පච්චු පන්නස් ඒක ඇන මොකද දේශනා කරනවා. මහනෙන අතීත අනාගතරූපත් අනිතේගැන අතීත දැන් ඒ අී අීයට අතීතයේ තිබුණ රූප අනාගත ඇති වෙඩ තියන රූප එතකොට ඒවත් අනිත අනාගත රූප ඇවිල්ල නෑ අපිබේ නාගත රූප පිළිබඳව පාර්ථනාවක්තිී නාගතයේ මේ විදිහයටට ඉදී නාගතයම මෙහෙමයි කියලා. එතකට අමමා මා නාගතයේ මෙම රෝගවේ මෙන්න මේ විදියට මගේ සරති. අතීතෙත් මෙන්න මේ විදිහයට මම හිටියා කියලා යම්ි අපේෂක්පක්තියන ඇදිහ බල්ල සතුට වෙන දුක්ගෙන බහව මනිසුන්ගේ තියෙනවා. එතකොට එම් අී අතීත රූපය පිළිබඳ කතාව අතීතයේ රූපය පිළිබබඳ ඒකත් අනිත්්‍ය වෙන අමොහු තක් ගානේ. ය අතීතයේ රූපය දැකීමෙන් අපි ඇති කරගන්නා සිතිවිල්ලබවා වෙනස් වෙනවා. එනම් අනාගතය රූපය අනාගතරූපයක් අනිත්‍යයයි. තවයි ඇවිල්ලත් නැහැ අනාගතරූපය ඇවිල්ල නෑ. අව තඩක් නෑ. අතීතානාගත රූප දෙකත් අනිත්‍යයි නං. එතකොට වර්තමාන රූපය ගැන මොනක් කතාද. ධර්මය දන්නා පුද්ගලයා සෘතුවත් ආර්ශාවකය අතීතරූ පිළිබඳ අපේක්ෂා රහිතයි කරමේ දේශනාව කියනම්. අතීත රූප පිළිබඳව ලොකු බලාපොරොත්තුවක් නැගැන ැන. ගැන පෙන්න්නන්නේ ඉගැන මතක් කරල සතුට වඩ ඒ බලාපොරොත්තුවක් නෑ මිනිසු ගොඩාක් වෙලාවට බලන්නුවෙන් අපේ පුතා මෙ පෙර පාසලේද අන්ඳපු ඇඳ මේ තමයි මේයා ක කියයා දැන් අර සටහන්තියකන සාමාන්‍ය සම්මුති ෝකයක ප්‍රශ්චයන් ෙමයි නමුත් නිවන්දකින්න කැමතිවනුස්සේක්ට පින්වත්නී එදනත් තියෙන මමත්වයක්න මේ මං අහල් දවසේ ඇද පුකිප මේ ම මයේඒ දලතියෙන කිය අදහසතියනවා ඉතින් මම මමේ මාගේ කියන හැඟීම කැඩේද? සක්කයිදිට්ටේ බිඳයිද නිවනිහි පළම්පීවරවත්තිය යිද ප්‍රශ්නයක් තියනවා. එනම් පින්වත්න්නේ ඒ මම කියන මමායිනය ලෝකයේ දිහා බලන්ට පෙළබෙනවා අතීතිය සමහරදේවල් බරලා. එනම් අවෝතිර පත්වනට පස අතීතයෙන් අපේක්‍ෂා කරන්න ඇමකුත්. අනාගතරූපේ ප්‍රර්ථනා කරන්නෙත් නැහැ. ඒවගේම දැම්පපත්නාරූපේටත් ඇලෙන නෑ කලකිරනවා. ඒක නිරෝධය පිණිස උපකාරවෙනවා කියලා. නිදහස්වීම පිස රූපයෙන් ගැලවීම පිණිස උපකාරවෙන බව දේශනා කරනවා. එතකොට පින්මත්න මොහොතක් ගානයේ පරිවර්තනයවිම පවතින මොහතක් ගානය පරිවර්තනයවිම පවතින රූපයක්. එතකොට රූපය ගැන කතාව මෙම විස්සර කරලා මෙයා අතීධානාගත ක කාලත්තය අනිච්ච සූත්‍රයේදී වේදනාව ගැත් එහෙම කියන. අතීත වේදනාව දෙ මමි මනිස්සු වේදන විදිනවා කිය කියන්න පින්මත්ති දෙ මෙහෙමනි වේදනාව. කොහොමද අපි කියනවා පස්ස පච්චයා වේදනා. ඇසට රූප කන්නට ශබ්ද නහයට ගඳ සුවන්ද දිවට රස කයට පහස මනසට සිතිවිලි ඉෂ් පර්ස වෙලා අපි ඇති කරගන්නා යම්කිසි වේදනාවන්. ඒ වේදනාව සැපවෙන්න පුළුවන් දුකවෙන්න පුළුවන් අධ්‍යස වෙන්න පුුව. හැ මේ දුක කියලා ඇතිවෙන්න සැපවේදනාව පිල්බඳ ප්‍රාර්ථනාවවත් තියෙන නිසා. එතකට අනවෝධයෙන් තියන පුද්ගලයාගේ මධ්‍යස්ස හැඟී මත් කෙලෙස් සහිතයි. එතකොට පින්වත්නී මෙ තන්නහා මූලිකයි මේකට. කැමැත්ත කැමැත්තක් තියෙන නිසාය අකමැත්තක් තියෙන්නේ. එකයි මේ සුකවේදනාව පදනම් කරගෙන දුකවේදනාව පවත් ඉන්න දුකවේදනාව සුකවේදනාව කිපු හම දුක කියලකක් දුක කිය හැඟීමක් තෝරගන්නව සැප කියල හැඟීමක් තියෙන නිසා සාපේක්ෂ එම එක අපතමු මෙෙම අපි දැන් රස කෑමක් කාපු මිනිහෙක්ට ලොක හෝටලයකින් කාපු මිනිහෙක්ට තමයි සමාරවිටක සම්බෝලයබතුයි කනකොට එක දුකක් වගේ දැනෙන්නේ ඇැේ මෙමනුසට හැම දාම කන්න හබල තින සම්බෝලයබතුව විතරනම් ලෝක මීට් වඩා වෙනස් කෑම පිල්ිබඳ හල නැත්තං දන්නේ නැත්තම් අතී තේවත් අී දන්න ඇත්තැන් හෙමක්ක මේ සම්බෝල බත්තුවයි සම්බන්ධය හොඩුවෙන ප්‍රශ්නයක් නෑ. ද අපිට වෙලා තියන්නේෙ දැන් අතීත වෙනහාරයක් අනුභව කරලා තියෙන නිසානේ වර්තමාන ආහාරයෙත් එක්ක අතීත කතාව සම්බන්ධ කරගන්නේ කලින් දාගත්ත දත්වයක් එක්කනි සංසන්ධනය කරන්නේ එතකොත්න එක දුකක්ද සැපද්ද කියලා මැනගන්නේ එකනේ මානය කියලා අප මැනගන්න කතාවක් තියෙනවනේ අපි අපි දැ හිතම කෑමක් කම්බුණහාම ඒ එදා කාපු එකට වඩා හොඳයි සතුරක් ඇර. ඉදාන්න මෙහම නෙමේයි අරහව ලෝටලේ හොමන මේ නියවටම හදනවා.න්න එතකට හැබ ඒකෑම මේකෑම එක වගේ තමයි. සේයමාන සදිසමාන හිීනමාන මේ තුන් පැත්තටම මේක සම්බන්ධයි. මේ විදිට මැනලා ආහාරයක්ව ආහාරයක් ගැන ව ඔයි විදිට දැම්පින් මත් ආහාරයක් ගැන කිව්වට එයින් ලබාගන්න. ලබාගන්න වින්දන අධ්‍යකින්ම් පිළිබඳවීම කතා කරන්න. එහෙනම් අතීතේ විඳපුවේදනා අතීතේ විඳ පුවේදන වේදනක ඔබට මත්ක්කන රිදනය වනි නමුත් නෑ සැප සහ ගතයකටත් කියනවා. මධ්‍යස්්‍යකටත් කියනවා. එතකොට ඒ අතීතයේ විඳපු වේදනාවක් ඒඒ මට්ටමින් පවත්තා ගඩ අපිට පුළුවන්කමක් ලැබිල නැහැ. බලන්න මම මේ මෙ මේ වගේ විනෝධ ගමනක් ගියා එදාන හරිම සුන්දරයි කියලා කාටර මතක් වනවා. මෙ දැන්හමෙක් නෑන දැම් බලඩු දෙම්ම මේ පලු මුූසල ගයක් ඇතුරට ලයින්නවාගේ හැඟීම තවවෙලාක මේ රෝහල් වාටුව න්න බලඩුම දැම් බලුම ලාමයිගේ කරදර ගැනහිත තයින්නවා කිය ම නක්ට න බර එඒ එදත ඇතිවනේ ඇයි අර හැඟීම සංසන්ධන වෙන හිදන මේ හැඟීමත් එක එතකොට අතීතය අර විනෝධ ගමනක් ගිහිල්ලා ලස්සන ලස්සර නැටුම් බලලා වගේ හැඟීමක් ඇතිකරගෙන තිබුණු මනෝභාවය ඒ මොහොත් තේම අවසන් වුණ ඒ මොහොත් තේම අවසන් වෙච්ච නිසා නඒවගෙන ටු නැත ල නොවනවෙනිි ඒ මිනිහෙකුට හිතන්නක මිනිහෙකුට සින්දුවක් ආපෝහාම ඒ සිින්දුව ආප පරක් හන්ඩිතෙන් යැයි අපි කැමතියකක් කියලා එය කැමතික හැමති වර්ගයාගේ මනසට වැටල යන පණි විඩ ශබ්ද වලටයා හුරු වෙලා තියනෙන විදිහට එයාට රසයි ඒ ගන්නමනතු ය ඇතුරු න්නාව ජනතක කරගන්නු. ඒයටක තව පරක්ක න් ි යයි ති අරකය ෘපතිමත්න හමන්ි පයි. ඒ අනි්‍යයි. අනිත්්‍ය නිසාේ තව පාරක්කහන්ඩි. ඒකත් අනිත්්‍යේතා පාරක් හන්ි දෙෙනවා. එන්න මේ මැරක ආහි නිත්‍යයයි. නිෙන වනම් ඉතින් ඇයි එහෙම ඉවරවෙන එකක් හැමදාම් පිපස නිදල තියන්නේ. හැමදාම දාහයක නිදලතිීන්. පින්වත් ඒක එක කියන කාම දාහය කියල එකට කොච්චර ලස්සන්නට බුදු දහම් විසර කරනවාද. එතකොට එනම් අතීතයේ වඳපු අධ්‍යැකීම කානීත්‍යය වෙලා. එතකොට අනාගතයේ අනාගතේ විලින්ඩ ප්‍රාර්ථනා කරන අධ්‍යකීම එකත් අනිත්‍ය වෙන. වර්තමානගෙන මොන කතාද. සෑම අනාගත්ත ප්‍රාර්ථනාවක්ම වර්තමානයට එන්න පුළුවන් පතමාට එනවන. සෑම් වර්තමාන කතාාවක්ම තීතිය යනසුරයි. එතකට පින් මත්නී සෑම් මහොතකම ලෝක පච්චු පන්නයි පැදිලි කරන වර්තමානය කියන වච්චනම පච්චු පන්නන. පච්චු පන්නන්නේන යා පින්ති වර්තමානය පෙනවා කියනෙ දහම කිය. වර්තමානක කියන වචන බලක ධර්මය විස්සර කරන පච්චුපාන්න කියෙන ප්‍රත්්‍යය උපපන්න මේ හේතු හැදිලඋපදේ හේතු හෙදිල පද නේතු හදර පද නේතුවෙන් උපද නේතුව පපතින හේතු පල කතාවක්නේ පච්චපන්න හෙන පච්චුපනකෙන නතරවනක්නවෙේනි. පචචුපාන කියෙන න අතරවෙච්ච කරන්න මෙලෙම ස්ථාවරම මෙ තමයි වර්තමාන කල පෙන්න්නන්න බෑන. මම කපුගමක් මයන්න පළවෙනිම යන්න අතිතනෙ. පලනි අයන කියනකොට දෙවනි මය නනාගතයන. අල්ලටබේර වර්තමානය වර්තමානය මේ හ ලස්සනට කියනවා අතීතය අනිත්‍ය නං අනාගත අනනිත්්‍යය ම් වර්තමානයක් ගන මොන කතාවක්ද. වර්තමාය අතිතනාක දෙකටම සම්බන්ධයින. මෙ මේ විදිට වේදනා පිළිබඳ පිහත විදිර සං්ඥා පිළිබඳව සඥාව සංඥා පිළිබඳව. අපිම ලෝකයේ පිළිබඳව යම් වේදන ඇතිකරගෙන දෙ. අපි වේදනාවන් සැපුවේදනා දුක්වේදනාාව අධ්‍යස වේදනා කියන වේදනාවන් ඇති කරගෙන ඇතිකරගත්ත යම් එළබිච්ච මතයන්තින සං්ඥාවන් අපි අඳුනාගත්ත ස්ථාව රත්වය අඳුනාගත්ත අඳුනාගත්ත හඳුනාගැනී අපි අඳුනාගත තත්ත් ය අන්ති න ලෝක සංඥාවන්. ඒ ඒ සංඥානය ආතීත සඥා ඒ සං්ඥාවට අනුවන ඊළඟ සංඥාව ගලපලා බලන්නේ. එහෙනම් පින්වත්නී තර කාම සං්ඥා මේ කාම සං්ඥාවන් උපදමින් පින්මත්නී නිතර නිතරම පුද්ගලය ගෙසිත සස්සරට ඇලෙමින් සසරට බැඳමින් මේ සස්සර ඉදිරි ගමනට කරුණු සකස් කරමින් මේ ගමන් කරන්න ස්ඥා උපකාරවෙනම හැබැ ඒවත් අනත්‍ය වෙන ඉම් හඳුනාගත්ත සං්ඥාව සං්ඥාවේ ඇති අනනිත්්‍යතාවය සංස්කාරය ඇති ස්වභාාවේ අප පෙර සංස්කකාර ගෙවමින් අලුත් සංස්කාරයකුතු කරගන්න. පුං්ඥාබි සංකාර මේ කරන පින් පු ්ඥාබි සංකාර කරන පවු එතු ආනින් ජාබි සංකාර කියල කියන මේ ්‍යාන මට්ට මේ අය ඇති කරගන්න සංස්කාර තත්ත්ය එතකර පින්ත් එදැ මේ සංස්කාර අපි අතීත සංස්කාර තමයි බුක්තිවිදින්නේ හැබැ ගෙවනවා. අතේ පුරෝග අතීතය එකතු කර ගත්ත සංස්කාර්ගයවනු. අලුතිෙන් සංස්කාරය එකතු කරගන්නවා. එන මේකත්තේ මොහොතකම ගෙවී යන්න වෙනස් වෙන ස්භාවවිංයුක්තයිනම්. විඤ්ඥානය එට විඤ්ඥානය ඇසින් රූපදැක ඇති කරගන්න චක්කු විඤ්ඥානය ක්ු සෝත විඤ්ඥානයේ ගාන විඤ්ඥානය ජව්වා විං්ඥානය කායි වි්ඥානයේ මනෝ විඤ්ඥානය. ද සෙන් ගනන්න හය දවෙන් සරෙන් මනසිං ඇති කරගන්න දැන ගැනීම දැනගැනීම. මිහි ස්වභාවය සෑම් මහොතකම සෑම්මොහොතකම ස්භාවය අනිත්‍යයි. වෙනස් වන සුළුයි. ස්තීර නැත්ත. පිවති මේ විදිහයට මේ පංචස් කන්දයේම අනිත්‍ය බව දැක්කා හම ලෝකයේ ප්‍රාර්ථනා කරන්නේ නෑ. ඉති ඒ ලෝකයේ නොවැැලීම එක තමයි ලෝකෝත්තර ත්ව කියය. ලොකෙන් එතරවම් පිස එකයි උපකරවෙන්. පින්ති දැම් බුදුරජාණන් වහන්සේ බලන්න මේකෙදී දෙැන් අපිට රූපවේදන සංඥා සංකර විඥා නිත්‍යයි කියලා හිතන්න කිපම් රූපවේදනා කිව හම මෙැත රූපවේදනා සංඥා සංකර විඥානකම නම රපක්කොම ඇදම අපි මම කියලා හිතන් ඉන්න ඔය ඔේ තාත්ත කියලා අම්ම කියලා පුතා කියල දෝනි කියලා හිතන් ඉන්න කෙනගේ සියල්ලම නොය අපි නාමරූපය එකතුුවක්නේ පුද්ලෙක් කලගෙන සත්ය කලකෙන. එතකොට මේ නාමරූප එකතුවකින් සකස් වෙච්ච. ඔබ මා පිළිබඳව සැබෑත් අත්වය වෙනස්ව වන ස්භායුක්තයි කල තේරුම් ගැනීම අතීත විදියටටත් නාගත විදිටත් ඒ ඇති වැදකතකය පි බඳව ඒ සූත්‍ර දේශනනා පැලිරනු. පංව අපිට හම්බෙන සහේතු අනිච්ච කියල සූත්‍රය. ඒ සූත්‍රයේ ද කියනවා එදා බුරයන් වහන්සේ භක්ෂු වහන්සේලට කරපු දේශනාවක් මහන රූපයා නිත්‍යයි. මහනි රූපයා නිත්‍යයි රූපය ඉපදීම් පිණිස යමක් හේතු වෙනවනම්. අන්න එකහරි වැදගත් පචචනයක්. රූපයේ ඉපදීම් පිණිස යමක් හේතු වෙනවනම්. යෝපි හේතු යෝපි පච්චය රූපත්්ස උපාදාය සෝපයානිච්චෝ අන්න. මොකක් හරි රූපයක් ඇතිවෙන්න රූපයක් උපදින්ඩ මොකරි හේතුවෙනවද එක මරි ප්‍රත්්‍යය වෙනවද ඒ කත්තා නනිත්‍යයි. ඉතින් හේතුවත්තා නිත්‍යයි නම් හේතුවෙන් හටගත්ත පලය කොහොමද නිත්‍යය වෙන්නේ කියලාහ. දැම්පවත්න දෙ මම මම කියලා කෙනෙකුත් නැත්තන් මං කොහොමද ඔබට වග කියන්නේ. මට මාරෝගීවීම සම්බන්ධයෙන් වගකීමක් ගන්න බැනම් මංකොහොමද මගේ ලගඉන්න කෙනරෝගීම සම්බන්ධය වගීමක්. මංමරණයට පත්වී පිළිබඳ ඇපැයක් දී ගන්න මට බැරිකොට මංකොමද ඔබ මරණයට පත්වීම් පිළිබඳ ඇ අප ඇතින්. ලස්සන කතාව. පදන්න උපදන්න හේතුවේ ප්‍යවෙච් දේ අනිත්‍යයයි රූපය උපදදි හේතුවෙච් දේවා. පේදින් හෙදතුච දරන නොද මත්තකයිද පටික්චා උපාද විවරන්නේ හට ලාස්සන්ට පහැදිරි කරනවා එතකොට නාමරූප නාමර පට ගත්ත කොහොමද විඤ්ඥාන පච්චාම නාමරූප විඤ්ඥාණට ගත්ත කොමද සංස්කාරවලින් අපි කරපු කරන කරන ක්‍රියාවලින් සංකාරපච්චය විඥ්්‍යා. එකරන ක්‍රියාවන්ගොලින් සංස්කාර නිර්මාණ වෙන තත්ත්වයට ඒ ක්‍රියාවන් සුදුසුවෙන්නේ ඇයි නොදන්නාකම නි අවිද්‍යාපච්චාය සංකරා. එනම් අවිද්‍යාව නොදන්නාකම ලොක ඇත්තකතාව නොදන්නාකම එහමකිවම තේරවා. ලොක ඇත්තකතාව නොදන්නම නිසයි සංස්කාර රැස්වින්. තකට මේ රැස්වන සංස්කාර නිසයි විඤ්ඥානය ශක්තිමත්ව. මේ ශක්තිමත්ව වන විඥානය යයි. මකුසකට විත්තරයකට කුණකොඩට බැස ගන්නේ ඕපපාතික ඉබේ පහල වන උතකට පරහදාගන්න. එතකටඒ විඥානයයි නාමරූප පාදනය කරන්නේ. අන රූප සකස්සය විදිී. රූපෝලට හේතුවෙච්ච කාරණනාටික ඒවත්තානීත්‍යයි. දැනගත්තදාට අවිද්‍යාව අද ද්‍යාලවෙච්චදට අද්‍යාව නැති වෙනවා. පින්වත්න එතකොට සංස්කාරක්ෂය වෙන ොහ ත්ක් ගන්නංස්කර වෙනස් වෙනවා. පින්වතිදැන් රූපය හටගන්න හේතුවෙච්ච ටිකත් අනිත් එයිනම් අයති රූප ගැන මොන කතාද වේදනාව හටගන්න හේතු වෙච්ච දේත් අනිත් ඇයිනං වෙදනාව ගැන මොන කතාද. අපි කියමුකෝ ලස්සන අසන් තරුණය කෝ තරුණයක් පද කලා තරුණ කෙනෙකුට යම්කිසි රගගේ කැහැකීමක් ඇත්වේරග. එතකට දැන් ඒ ඒ තරුණයා හෝ තරුණියගේ කයත් රූපකයත් අනිත්‍ය යිනං ඒකත් කුණුවෙන සුළු නං දිරයායන සුළු නං මෝතක්ගානී පාරබල ඉනම් පරබල දෙයා නෙමයි නං එතනඉන්නේ. ඒ එතකොට එහෙම නං එ රූපටිකනේ එතකොට නාම කොටස්්ටිකත් එයාගේ වෙනස්ෙන සුළු ඉනං. එතකොට ය බලලා ඇතිකරගත්තා ලස්සන ළමයෙක් කිරියා ලස්සන කෙනෙක් දැකම්මම කියලා යම්කිසි ප්‍රහර්ශයක් භුක්තිවිින්දානං ඒ ප්‍රහර්ශය කොහම ස්තීර වෙන්නේ. ොද ඒ ප්‍රහර්සට ේතුවිච්ච කාරම. ප්‍රර්සට හේතුවිච්ච කාරණාවත් අස්තීරයින. මේ විදිරි පින්මත් පංචාස්කන්දය පිළි බඳම කතා කරනු. මේ ස්කන්ද ධර්මයන් පිළි බඳම කතා කරනු. මේ සියල්ල මනත්‍යයිනං කොහොමද මේ සේල්ලට හේතුව කාරණානිත්‍යයයිනම් කොහොමද ප්‍රතිඵලය නිත්‍ය වෙන්නේ කියල තමයි හන්න පින්මති දැන් මේ අනිත්‍ය කතාව තේරුම් ගැනීම තේරුම්ගැනීම කොහොමද නිවනට අදාල වවෙෙන දැම ඔබට කලිුත්කිව පටන්ගන්න කොටම කිව මේ හැමදේ අනිත්‍යයි කියල තේරුම් ගැනීමගතු පලියට නෙමෙයි අවබෝධය කරය යන්නේ ඒ හා සම්බාධ තව කරුණු තියනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂන් වහන්සලට මනන මේ රූපය අනිත්‍යයිද. යද නිච්චන් තන්දුක්කං. යම කනිත්‍යයයි නං එක ස්තීරවාශයම දුකයි. උද අපිට පවත්තගන්න බෑන අපිට ඕනු විදිහට අපේ වසගේ තමක් ඉති දුකයි නං ඒ මගේ නෙමෙයි මම නෙවෙයි මගේ ආත් මේ නෙමෙයි. මෙන්න මේ විදිට නොනින් බලන්න ඕන. මෙ මේ විදිට බාලන කියලා. ලෝකට ඇලෙන්නේ නෑ දැඩිවල්ලෝ ගන්න නෑ ං එතකොට ආශත්‍රපයන්ගෙන් නිදහස් වෙන කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා එතකොට පින්වත්නී බලන්න දැන් අන්නහෙනම් අනිත්‍ය පිළිබඳව දකිනකොට මේක පින්ව දැ යම්ගකිසි කෙනෙ ක අනිත්‍යකුමක් දේ දැක් නම් ඉතින් ඒ එක දුකක් දැක් කියනෙකම තමයි පෙර පසු නොවී සිද්ධ වෙන දෙයක් මේ දුකොක් කුමක් දැයි දක්කානං අනාපමේ දැක්කාම තමයි. පෙරපසන වී සිද්ධ වන දෙයක් එක තේරුම් ගන්න බදුදහම් වංකර කර ගැන්නුවට.හරි පැහැදියෝ පෙන්වත් දේශනා කරවා භික්ෂුවක් මේ හිත රූපධාතු වෙහි දැඩිකොට අල්ලාගෙන නැත්තං මේ එ ඉති ආශත්‍රවයන් කෙරෙහි ඇරවුණ වෙන්නෙ නෑ. නිදහස් වනාවෙනවා. වේදනාවන්ගේ සංඥාව ස සංඥාංකරවිඥානට දැඩිකොට අල්ලග නැත්ත නි හස්සනාවෙනවා කියලා මේ සූත්‍ර දේශනා පැහැදිලි කරනවා. එතන එතකොට කළය ුතු දෙයක් නැතිතර්තත්වේට සංසාරගමන අවසංකලා කියලා දේශනා කරනවා. පින්වද මේ හරි පැහැදිලිව මේ දේශනාව අනිංච්චතා කියල සූත්‍රයක් තින සත්‍රය කියනවා මේක හරියට දකින කියලා දෙ රපියයට කලින්කිවේ සත්‍රය සූත්‍ර දේශනාවල පැහදිලි කරනවා කියලා. යම ක අනිතදු කයිදු කරන්න යානත්මයි එතකොට මේ මගේ මම නෙමේ මගේ නෙමේ මගේ ආපෙන්යි කියලට ත්වා කරෙන් දකිනවා කියලා මේ තත්වයෙන් බලන කෙනෙකුට මේ අතීත භවයන් පිළිබඳව දැක්මක් නෑ අතිත බවයම්න් පෙර භවයන්ගොල මේ කොයි දීටය කියහ යන්න ොකෝමනාවක් නෑ දකින් එක ඉවරයිනේ අනිතයන බැලෝ කල ප්‍රතිඵලයක් නෑන ගොඩක් නි වාහය මන්ගේ කොද කියල බලාග. බව කොද ටිකර බලාගන්න. අතිත බා පිළිබඳව එ හැඟවක් නෑම් කොදඒ අතීත බවේ හිටපු කෙනා සහමා ඒ නම යා නෙමෙයින්නේ නෑ යා නෙමේ කි්වට යගේ සම්බන්ධකුත්තියනවා. ඒ පින්ත් ගැඹුරු කතාව එත් නෙමයි වෙන කෙනෙකුත් නෙමෙයි. ඒකනි එයත් නෙමෙයින මම කියෙකුත් නැත්තම් මට කොහොමද අතයක් තියන්නේ පින්ව මේ දර අතීත බාපිළිබඳව තියෙන ඇල්ම නැති වෙලා යනවා. ඒවගේම අනාගත බාපිළිබඳව ප්‍රර්ථනා කිරකුත් නැති වෙලා නවා. එතකට පින්වත් ලෝක අනාගත බවයක් උපද්ධවාගන්ඩ මතු භවත් අපේ වෙලා ඉපදෙන්ඩ පීළඟි දිවි ලෝකයේ න්්ඩ ඕන ඉළඟ බේට හො ැක උපදදින්ටොට මට ලබන සරේ නං ලබන සැරේ ඊළඟ සැරේ ඊළඟ අවස්සාවිදි නං එයා විවාහ කරග්ඩ ලැබෙන්ඩ ඕන අම්මගේ කස්සේ උපදින්දුවනගේ ලාමක කතා නැති වෙලා නො. පින්වද දැ හිතන්නොක අතීතේ තමන් හිටපු තත්ත්වයන් පිළිබඳවත් ලොකු බැඳීමක් ආසාාවක් නැත්තං. අනාගතයේ ඉපදිලා මේ විදිට ඉන්දඩෝී කිය හැඟිමකුත් නැත්තම් මොකද බයිම මේ සංසාර මෙ මට පින්වත්න්නේ. ඔයා අපි සැපයි සුවයි හොඳයි කියන බලවත්ය ධනවත්්‍ය කියන රෝමත්්‍යය කියන නොයකුත් හැකියාවන් තියෙනවයි කියන. ඒ නො ඒකුත් ස්සාානවල අපි ඉපදිල තින මිට කලින් එඒ අනිත්්‍ය වෙලා ගිහිල්ලනද. අපිට පෙරභවේ අපි කොච්චර ලොකු තැන්වල ඉන්ඩ ඇද මෙමිටියට මංගහිත නම් මේ බණහන හැමෝම් ණ කියන මාත්්‍යක රජකන් කර ලතින ස්තීරයි. නොවත ප ඒකි ප්‍රතිඵලයක් දැන්න හෙනේ කර ලස්සන කතාව එන මේ සිරිත්ත පෙරකම හයා ගෙන ගියත් ඔයිටිම තමයි වෙන්නේ ඒ ලොක ෝටි ති ොක්ක ඉද තින ම ස දල් පපුතු දැන් දැ දගන්න ම මුදල් හන්ට පා කලකින යි නමුති මුදල් හෙවයි කියලබේ ප්‍රශ්ණිසි දෙන්න. දැ මුදල් ලබරහයා කඩ වෙනවා. පැපම සඳහා. නමු ඔය මොහරි කරල හ ලෝක ලොකම කෝටිපතිය වන්න දැන්ල කොට ති පෙරබව කෝටිපතියක්ක් වෙච්චක ට පෙරබවේ කෝටිපතියක් ච්චි අපට දැ ංචිවත් ප්‍රෝජණයන්නේ. ඒකම ෝකෙත් සිද වෙනවන. අනන්ත සංසාර දෙව්ලව සක්‍රපදවි ලබලත් අපි ඉඳලලාෑවිල්ලනම් මෙතන ඉන්නේ. අනන්ත සංසාර දිවෙන්ම පදවි ලබලනම් මෙතනැවිල්ල එඉන්නේ. දැන්ව ය ය ධවේලනැතුව ඉන්නේ ඔය කුලියට වැඩට යන්නේ.ඉහිනම් පින්වත් මතුභවත් දිවිලෝක ගියත් දවසක ඔය වැඩවෙනවනේ. මහාචාර්වරයෙක් වෙලා ඉන්න කෙනත් මැල්ලා මනුස ලකටවත් පෙර පසල්ලන්න පැමල දල. දමම්ම යන ගෙන ගණඩපා කියලන්නේයි මෙ හොඳට තේරුම් ග්ඩෝන. එහෙනම් මෙන්න මේ කතාව තේරුුණාම අතීතය පිළිබඳව එහෙම ඇල්මක් හොයෝයයින්ට ආසාාවකුත් නෑ අනාගතේ පාර්ථනා කිය ආනග බහය පිමඳ ප්‍රාර්ථනා රෙනෙකුත් නැවෙන. පින් වද තකොටම මේ පංචස්කන්දයේ පිළි බඳ කලකිරීම නොවැැලීම ඇතිවෙලා. ද්ලයා පිරුුවම් පාන පුද්ලයකු තත්වට ජාතිශයකර පුද්ගලෙක් බෝට වැඩ අවසංකරු පුද්ගල බාට පත්වෙනවා කියල දේශනා කරනවා. දෙෙන්පින් වද බුදු දහම සියල්ල අනිත්‍යයි කියල ගන්න එකක් තිරනේ. සබබම් භික්වේ අනිච්චං. එතකොට දැන් සියල්ල අනිත්‍යයි කියල දේශනා කරන තැනුල ද අනිච්ච දම වනි ූත්‍රල. අපට හම්බේෙනම සියල්ල අනිත්‍ය මහන සියල්ල අනිත්‍යයි. මොනමද මේ සියල්ල කියන්නේ අන්හරි ලස්සනයි දෙැ ප්‍රශ්නට ත්තරතිෙනවා. මොකක්ද ඇසා අනිත්‍යයි රූප අනනිත්‍යයි චක්කු විඤ්ඥානය නනිත්‍යයයි චක්කු සම්පස්සය අනිත්‍යයි. චක්කු සම්පස්සය නිසා ඇතිවෙච්ච වේදන චක්කු සම්පස්සජා වේදන මනිත්‍යය ඔන තේරු නැනේද. එම්ඹ ඇසා නිත්‍යයි. පති ඇසා අනිත්‍යය කියලා කිව්හම න් එතන ඇස කියලට ෞතික ඉද්‍රියයක් කම් වෙෙලා තින දැ ඔබ හැ මනිසු කිය නයාගේ හැමමි ලස්සන යාගේ හැ කැතයි යාග දිගයි එම කියලක නයක් නැහ හැපේෙනෑ යාගෙන උපති මෙ හැ දුරුවලයි එහ වපරයිගකැක එ වපර හැ කම්බ වඩ දුරුවල හැ කම්බෙන්ඩ දිග හැ කම්බෙන්ඩ රව් හැ කම්බෙන්ඩ හේතු ච්ච කාරණාතියනවා පිවති කොම උනත්න බටමට ඇස හම්බවෙලා තියෙනම ඇස කියන මේ ඇස කියන අභ්‍යන්තර ඉන්ද්‍රිය ඇස කියල අභ්‍යන්තර ඉන්ද්‍රී න අජ්්‍යත්තාා නිච්ච කියල සූත්‍රය ඇති ොයි සූත්‍රය කිය නො ඔය ඇස කන නහයි දිවශරීරය කියන අභ්‍යන්තර ආයත නවලති නානිත්‍ය බව. පංවතිද මෙමිතන්නක ඇස ඇස හැදිල තියන්නේ වගද ව වන්න ගන්ධ රස ඕෝජා වන්න ගන්ධ රස ඕෝජා ද මේ බගෙන් සකස් වෙලා මේත් සහිතයි ැහහි වන්න ගන්ධ රස ෝජා සහිතයි නැහේ එතකොට ත සතර මහා බූතු ධාතුවන්ගේ සකස් ුච්ච ඇහැ කපිටි තියනවා එතකොට එකට අපි කියනවා මසැස්සගෙල් අප පි සාමාන්‍ය කතාාවට කියන පත් මසස මසසත් අනි්‍යයි. මේ මසස මසැස පංවත්න මසැස කියන එක විස්සර කරනකොට එ බෞද්තික ඇස මේ සුදු පාට රවමක් තියෙනවා එ සුදු ඉංග්‍රියාවක් තියෙනවා එතකොට කලු ඉංග්‍රියාවක් තියනවා. එතකොට එිය තින යම්ිසි දෙයක් දර්ශනය කරගැනීමට සමත් වෙච්ච හැකියාවක් මේකට තියනවා තකු ප්‍රසාධයක් තියනවා තක මේ ඇස කියන ඉන්ද්‍රියපවා මෝතක්ගාන අනිත්ේනිද මිනිස්සු ඇස දුරලවෙලා කියනවා අහතලි සැදදිරියනවා කියනවා ඇතිරි හට පේෙන්න තු යෙනවා කියනවා ඉටි පස්සිදැන් ලෙන්සකක්දාානවා කියලා කියනවා. නොයකුත් දවල්ර ආරක්ෂා කරන දුවත් ඇස ඒ තිබ තිර පත්ගන්න බෑ පුංචි බාග ඇස් දෙක බලන්නක හරි මැනික් ගල් දෙකක් හ ලස්සන ගහට කබ කව කඳුඩුවෙන මේ ඇසු මොහොතක්ගානය පරිවර්තනයමින් පවතින බව තේරුම්ගන්න කියලා. ත ඇස එහෙමන කනත්තහෙමයි නහයි දිවශරීරය කියන මේ ඉන්ද්‍රියන් සියල්ලම පිළිබඳව පින්මත් ඒකටද ඇස කන නහය දිවශරීර ක කිය විතරක් නතර වන්න මන සත්තයකතු කරල ඇස කියලා අපි අදහස් කරන ඇසත් අනිත්‍යයි ඊළඟට ඇසට අරමුණන රූපයත් අනිත්‍යයි. ඇසට අරමුණ රූපයත් අනිත්‍ය අප ඇ බාහිරදැි අපි ඉංගතින් දැගත්‍ර පිටක අපිට අජ්ජත්තානනිච්ච සූත්‍රය වගේ බාහිරායතන අනිත්‍ය පිළිබඳව කිය වෙන බාහිරයතන නිච්ච ක සූත්‍රයකුත්තිය. එකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ස අරමුණු මෙවත් අනිතුර තොර බණල සියල්ලම කියවෙලා මු ලෝකෙම කියවෙලා කවුරුහරි ඉන්නවා න කියන්න කොද රූප ශබ්ද ගන්ධද රස ඉස්පර්ස අරමුණු කියන හයන් තොරව මේ ලෝක මොනොහරි තියෙනාද කියලා ලෝකය කියලා අපි බුක්තිවිදින ලෝකය කියලා පී අඳුන ගන්න එක ඇතුළේ ඔය ටිකෙන් තොර එකක් මොනහරි තියෙනවද. නමුලු ලෝකෙ මෝක තුළේ තියෙනවා අ ඇතකුගේ අඩියට ඇතිකුගේ පසටානක් ඇතුළේ කැලෙ ඉන්න සියලු සත්තුන්ගේ පාසටහන්දාන්න පුළුවන් කිවවගේ මේ කතාව ඇතුළේ ලෝකෙ සියල්ලම සංගෘහිතයි ලක සියල්ලම කතාවෙච. කතාාවනවා මේ ඇතුලේ. ඉහිනම් ඇස කිය ඇස කියන මේ ඉන්ද්‍රියඒවගේ ඇසක ඉද්‍රී අරමුණු රූපයඒවගේ චක්කු විඤ්ඥානය චක්කු විඤ්ඥානය ඇසත් තිබ්බට හැත්තිබට මෙතන රූපයක් තිබ්බට හා පැත්තේ ඔය දෙක යාකරන්න බෑනේ චක්කූ විඥ්ඥානයක් නැතුව විඤ්ඥානය ක්‍රියාකාරිත්්‍යය ඇසහරහා වැඩ කරනකට අපකට චක්කු විඥාය කිය පින්ත් නැත්තන් ෙති මැරච්චිමනි සුන්ගෙ හැ කරපුම පෙල්ලි පෙහි පෙෙන් නෑන මේල රූපය අ තිබ පලියට රූපය පේෙන් නෑන රූපය දන්නෙ නෑන මේ ඇහැ රූපය බැලවයි කියලා ඇ රපට ජීවයක් නෑ ල රපටි කැද එල රූපද අපිකිමු අපි දැහැත්තටුවතින මේ දැහැත්තටුව දැහැත්තටවුව දන්න මංගේ ැහැත්තටුව ද බලවා කියරා. අවිඥාණකයින එතකට ඇහදැ න්නත් දැත්තටවත් කිය හැදන්නේ. ඒ ඇහැදන්න ඇද ඇහැ දන්නේ. ඇහැත් පින්වත්න දැන් ඇහැත් බෞතිකයින ඇහැත් සතමමා බදධතුන්ගේ සකසච එකක් නැත්තන් වන්නගන්ධ රසෝජා සහිතයකක් තකොට දැන් හට හැන්නත් දැ මේ දැත්තටුව දැක් මේ බණහන මිනිසු දැක් මේ මිතන මේ තියෙන පැන් කෝපයක් දැක්ක කිය හෙදන්නේ එම් කවුදු දන්නේ චක්කු වි්ඥානය අන්න චක්කු විඤ්ඥානයක් තිය නොමිතට සම්බන්ධයලා එඒ චක්කු විඥානය නාම ධර්මයක් ඒ එක සාමාන්‍ය ඉන්ද්‍රියන්ගට අපිට පේ නැති එකක් අල්ලන්න බැරි එකක් ලොතුර අබුදුරුරේ මිබන්ඳු අතන්ද්‍රීද වලල් ගත්තෙක චක්කු ්ානයක් ව එකක සබන්ධ වඩුව. චකු විඤ්ඥානයට චක්කු සම්පස්සය. ඇහැයි රූපයයි චක්කු විඤ්ඥානයයි චක්කුංච පටිච්චරූපේ උපජති චක්කු ්ඥානන් තින්නන් සංගති පසු. මේ මේ ත්‍රත්තයම ස්පර්සවීමත් ඉස්පර්සවීම කිය සිද්ධයක් වෙඩෝන අන්න. මිත්‍රිත්ව ඉස්පර්ස වෙන්ඩෝන. ැත්තටවුවක් කර දැන ගන්නන ඇහැයි දැහැත්තටටුවයි චකු විඥ්ානයේ ස්පර්සෙන්ඩුවන. චකු විඥ්ඥානයට මගේ වි්ඥානය තුළ කලින් බැසගත්ත කක් තිනවා මෙන්න මේ විදිකෝ මේ හැඩේ කොල් තිබුලත් මේ බුලත් දැහැ මේවා මෙන්න මේ විදිටසුරුවුම ලස්සනයි කියලා හැගීමක් කලින් දාලාතින.ඒ විඤ්්‍යානට කලින් බැසගෙන තිබුණු අතීත සකල්පයක් එකයි අවතිවෙන්නේ ලස්සනදහැත්තටුව කියලා. නැත්න් දන්න අපිත මකුද අපි කවදාව හමික් දැකන නැත් මේ කෑකොලොට එකක් මතර ගෙනත් තිනක හිතයි ඒ අප්‍රසාධයඇතිවට කාරයක් වන්න පුලුව. හැඩට තිබ්බහම ලස්සනයි කියලා නටුව එලියට තියන උල ඉස්සරහට තියන තිබහක හ ලස්සනයිේ ද තත්ව කියේ පුංචිකාන ද ලුවට දාලාලති න පොඩිකා ද දන්න නොක. හැ ල පැ ලට තිබ මකු ක ලසන හම ලසන අපියි අපක පිළිගන්නය. එම් බලන්නකම. ිම පිගත්ත ලෝකය තමයි එලියෙන් දකින්නේ. එකකන බුදුහන්දුර දේශනා කළ චිත්තේන නීයති ලෝකෝම න් තයි ලෝක හිතින් හදා ගත්තක. නතේ කාමාන්‍ය චිත්‍රරාණ ලෝකයේ චිත්‍ර රූපය එලිය නෙමේ ඉතින සංකපරාගම සංකල්පටිකත්ය. මේ සංකල්පටික ඇතක කත තේරුම්ගතන සංකල්පටික නැතිව නක ලෝක නැතිවෙනවා එතන ලකෝොත්තරයි. පින්ත්න ඒනං. ක්කුම්න්පස්සේ තුලින් ඇතිවෙන වේදනාවක්තින ඒක සැපුවෙන් පුුවන් දුකවෙන්න්න පුළුවන් අදක්ම සක වන්න පුළුව ඒකත් අනනිත්්‍යේ අපි කලින් ගෙන කතා කලා ඉතින් ඔයි විදිහයටට කණන හහිදිව ශරිරය මනසර දාලාගත් හම් ෝක සියල්ල සියල්ල මනත්‍යයි. මෙ මේ තත්වය දන්න කියෙනා මොකද කරන්නේ ඇස පිළිබඳව ඇලනෑ රූප පිළිබඳ ඇලෙන්නේන කලකිරනු එවගේම විඤ්ඥානයේ චක්කු විඥානයට ම තිවෙන්නේ න චක්කු සම්පස්සේ තක්කු සම්පස ජවේදනාව ගැන කල කිරනු මේ කල කිරීම මේ අවබෝධ මේ කල කිරනො කිලකිම අබෝධය.ඒ අවබෝධය ඇතිඋනාහම ඒකම තමයි ජාතියේ ශේවීම එක තමයි ප්‍රහ්ම චරියාව අවසන් කිරීම වැඩයිවර කරීම. ආයාට කරන්න දෙයක් ඉතුරලා නෑ ආයාට කරන්න දෙයක් ඉතුරලානෑ. බසිතම් ්‍රහ්මචරයන් කතන් කරනය න්න පරං ිත්වවා ඇ එක පිංමත්න වන මේ විදිහට අනිත්්‍ය පිළිබඳ බුද්ධහමු තුළ ඉතාම සුන්දර විදිහ ඉම සුන්දර විදිර විස්තර කරනවා. පිංවත්නී අනිච්ච සංඥාවඩන්න ක කියලා බුද්ධ හමපිටු ගණනවා. පින්වති අනිච්ානු පස්සේ කියලාපිට සුෘත්තයක් හැඹිෙනවා ඒ සූත්‍රයේද කියනවා මේ පුද්ගලය හදදනෙක් ලෝකඉන්නවා ඒ හත් දෙෙනඒ පුද්ගල ආහුනෙ යයි පහුන යයි. ර ටගන ්පුදන පූජාවන් පිළිගැනීමට යෝගයයි. දුරට අරංගන දේවල් පිළිගැනීමට යෝග්‍යයයි. එවගේම පූජනය උතුමන් ව දෙෙසාකරන පූජාවට යෝගයයි දක්කින යයි ලෝකයාට උතුම පින්කෙතක්. කෞද මේ හා දෙෙන. කෞද මේ හා දෙනා යම්කිසි කෙනෙක් නිතර ප්‍රඥාාවෙන් අවෝධ කරගත්ත සියලු සංස්කාර ධර්මයන්හි අනිත්ති දකිනී. ච්චෝ පුද්ජල සබ සංකාරයේ සු අනිච්චානු පස්සී විහරති අනිච්ච සංඥී අනිච්ච පාටිසංවේදී යම්කිසි පුද්ගලය ඉන්නවනම් අ්‍ය අනිති සංඥා වඩමින් අනිත්‍යානුකුළු ලෝකේ සැබෑස්භාවේ දකිමින් කුසල ධර්මයන් මතු වෙලා ශ්‍රද්ධාව යහපත් කරගෙන පාපේට් ලජ්ජය ඇතු පාපේට බිය ඇතුව වී යහපත් කරගෙන කුසල ධර්මයන්නේ ප්‍රඥාව වඩාගෙන අනාස්ත්‍රභූ පුද්ගලෙක් බවට අනාශ්‍ර වාශ්‍රයන්ගෙන් තොරවවෙච්ච ද්්‍යලයක් බවට චිත්ත විමුක්තිය ප්‍රඥාාවය මුක්තියට මේ ලෝක දිම පත් වෙල උසස්ඥානය ප්‍ර්‍යක්ෂ කරන වාසය කරනවා කියළකිවා. පිංමත් මේ සූත්‍ර දේශනාව ඇතුළේ පැහැදිලි කරනවා මේ පුරුදු කරපු අනිත්‍ය සංඥාව කවරර අනිත්්‍ය සඥා පුරුදු කරනවා වන අ්‍ය කියනෙක මෙනෙහි කරනව නං ගොඩන ඒ පිළි බඳව. තමන්ගේ සිත්ත බහුලවසයෙන් වඩනවනන් අනිත්්‍ය පිළිබඳව බහුලවසයෙන් වඩනවනං ඒ පුද්ජලයාසරුම කාමරාග, රූපරාග, බවරාග එවගේ අවිද්‍යාව අස්මිමානය මේ තත්ත්වයන් දුරුකිරීම සඳහා සමත් වෙනවා කියලා. ලස්සන උපමාටිකක් කියය නො පින්වත්න්නේම සරත්කාලය සරත්කාලයේදී ගොවියෝ හාන පටන්ගත් තම. ඒ හානකොට මහ නගුල් දාගෙන? මුල් ගැවිලා න අඟවගේ මේ කෙලෙස් මුල් ගලවලදා නවා. අම්ඹවල්ලක නටුව කපපුහාම ඒ අබවල්ලේ ඒ අඹවල්ලේ ගෙඩිවල සියලු ආධිපත්ය ඒ නටුවටම ලැබෙනවා යි ගහය සම්බන්ධයක් නෑ. ඒ ඇන්නේ තමන්ගේ තමන් මෙහෙවා ගැනීම එතම කෙලෙස්න් ති නොව දිහට තමන් නඩත්තු කරගෙන නිවන කරා ගෙනයාම සඳහා පුද්ගලයා සමත්වෙනවා. මු මුදුන තියෙන වහලයක් ඒක සියලු පරාල මුදුනටම සම්බන්ධයි. කැන මනඩටම සම්බන්ධයි. නඒ වගේ මේ පුද්ගලයා දැන් පින්වති දැන් මේක ලෝක අපි ඕනු විදිර පවත්ව ගන්න බැරි කතාවක් අපි ගෙන ගන්න අපි අධ්‍යයනය කරනවා. අපි කැමති විදිර පවත්ව ගැඩ බෙේ එකක්. එතකොට දැන් මේ අනිත්‍ය සංඥා වඩපු පුද්ගලයාට තමාව මෙහෙවා ගඩ හැකියාවක් ලැබෙන බව මතිනි අදහස් කරන්නේ නිත්‍ය වූ ලෝකයක් සඳහා නෙමෙයි ඇැතන් මේ ලෝකෙ පැාපම සඳහ නෙමෙයි. කෙලෙසුන්ගේ අවශ්‍යතාව පරිදි නත කලෙසුලු ස්වභාවය පරිදි ලෝක පවතින ස්භාවයට ලෝකේ නිතර නිතර දුක් ඇති කරමින් යනවා වෙනුවට දුක නතර කිරීම සඳහා නැවතු උපතන ලබන තත්ත්වයක් සඳහා. නැවත බවකර්මරැස් නොන තත්ත්වයක් සඳහා තමාම වගන්න පුළුවන් අධිකාරයක් තමන්ට පැවරණ එක. අරටු තිබුණන්ට කැලේ ඒ සියලු අරටු සඳුන් හරය සඳුන් ලී තමයි ප්‍රධහන. එවගේ තම මේ අනිත්‍ය සංඥා වඩන පුද්ගලයා ඒ මේ මේ කුසල් ගොඩ ඇතුලේ ඉතාම් විිෂ්ට ෝකෂ්ලයක් ඇස්කරගන්න. මල් අතර සමන්මල් තමයි ප්‍රධහන සමන්මල් තමයි සුවද. ඒවගේ ඔහු මේ වටිනාම දේහොයා ගත්ත වෙනවා. වගේ රජ්ජරුවන්ගේෙන් සක්විති රජවරු තමයි විශිෂ්ටතම තරුවලියට ආලෝකය දෙන්නේ න්ද්‍රයා චන්ද්‍රයා වගේ. එතකොට වලාකුරු ඇති අහසක සූර්යා වගේ බලන්න පොමක් කිය කිය අනුසා කරනවා ද දේශනාව ඇතුළේ මේ අනිත්‍ය සංඥාව කෙනක එත්තා රම් ආලෝකය දෙන්න. එතා අම්මූ පුද්ලෙකුට ලාබයක් ගන දෙන මනසිකාරයක් බව. අනිත් සඥා වැඩීම මෙහි වවාදක්කන්නට උත්සා කරනවා. එනම් පින්වත් අනිත්‍ය කියන කතා අප හිතනට ඩිය කොච්චර අපි හිතනමට වැඩිය මොනතරන් විශේෂ වූ ධර්ම පරියායක්ද. එහෙනම් යද නිච්චන් තන්දුක්කං යම අනිත්‍යදේ දුකයි එ දුකයි නං මගේ නෙවෙයි මම නෙමයි මගේ ආත්මය නෙවෙයි කියන තැනටආපු දවසට. පර්ස කරන්නේ යාමානි වනයි. කාලේ ගුඩක් ගතවෙලා නිසා අද මේ දේශනා අවසංකරන්න වෙලා ඇැවිල්ල. මෙවතුම් කුසල් ඔබට අපට සැවැවූ ලෝකයේ කතාව අවබෝධ කරගැනීම සඳහම හේතුවේවා වාසනාවේවා. ආකා සට්හාාජ බුම්මට්හාා දේවානාගා මහිද්දිිකා පුුණ්ඥන්තන් අනුමෝ දිීත්වා චිරංග්‍රක් හන්තුලෝක සාාසනං, ආකා සට්ටහාාජබුම් මට්හාා දේවානාගා මහිද්දිිකා පුഞ්ඥන්තං අනුමෝදිිත්වා චිරංරක්හන්තු දේශන ආකාසට්හාජබුම් මට් හා දේවානාගා මොහිදදිිකා පං්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්හන්තු මං පර හැම දෙනාටම තෙරුවන් සරණයි